ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සේවය කරන ශේෂ්ත්‍රයේ සහ ඉන්න නිලධාරි කොච්චරද තනතුරු කොච්චරද ග්‍රාම නිලධාරි කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර ආර්ථික සංවර්ධන නිලධාරි දිවි නැගුම සංවර්ධන නිලධාරි පරිසර නිලධාරි මහවැලි ඒක කළමනාකරු ජල ජීවි වගා ව්‍යාප්ත නිලධාරි දීවර පරීක්ෂක ජනපද නිලධාරි දැන් මේ තත්ත්වයේ ගත්තහම මේ සියලු තනතුරු වලින් කරන කාර්යයන් මේවා මාස 3කට 6කට සැරයක්වත් ප්‍රාදේශීය ලේකම්තුමාලා මේ තනතුරුත් එක්ක කෙරෙන වැඩ පිළිබඳව ප්‍රගති සමාලෝචනයක් කරනවාද කියලා හිතා. එතකොට මම කල්පනා කරනවා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විදිහට නෙවෙයි රට වශයෙන්ම මේ තිබෙන විශාල තනතුරු සංඛ්‍යාව ප්‍රාදේශීය ලේකම් පාලනය තුල මීට වඩා දැනට වඩා එළියට එන විවෘත කාර්යක්ෂම විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න ලබන වර්ෂයේ ඉඳලා අපි ලබන වර්ෂයේ නම් කළා තිබෙනවා 2017 දුගී භවෙන් නිදහස් වීමේ වර්ෂයේ විදිහට. ඒ නිසා ලබන වර්ෂයේ මේ දුගී භවෙන් නිදහස් වීමේ වර්ෂය මේ සියලුම තනතුරුත් ඒ සඳහා අපි පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා මේ එක් එක් ශේෂ්ත්‍ර ගත් විට. ලබන අවුරුද්ද වෙනුවෙන් එන චක්‍රලේක සහ උපදෙස් අනුව ප්‍රධාන වශයෙන්ම ලංකාවේ මේ එක් එක් විශේෂ ශේෂ්ත්‍ර සම්බන්ධයෙන් මම කලින් කියපු තනතුරුවල ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කරන මේ වැඩසටහනට ඔබ සියලු දෙනාගේම මම පූර්ණ කාරුණික සහයෝගය බලාපොරොත්තු වෙනවා. අද ලංකාවේ අනෙක් දිස්ත්‍රික්කවලට සියලු අංශවලින් ආදර්ශයක් දෙන දිස්ත්‍රික්කයක් බවට පත් වෙන්නට ඕන. මම නියෝජනය කරපු දිස්ත්‍රික්කයේ විදිහට දැන් මට දිස්ත්‍රික්කයක් නැහැ. දැන් මට රටම මට දැන් කියන්න බෑ මගේ දිස්ත්‍රික්කය කියලා හිතන්. ඒක නිසා නමුත් මෙතන මගේ මුල. ඒ නිසා මෙතන ප්‍රමුඛත්වයක් දෙන්නේ නියම ව්‍යාපෘති සඳහා මූලික වශයෙන්ම ආරම්භ කරන ආදර්ශමත් වැඩපිළිවෙළ වලදී අනික් දිස්ත්‍රික්කවලට යන්න කලින් අවශ්‍ය නියම ව්‍යාපෘති විදිහට අත්හදා බලලා ඒ කටයුතු කරන්නයි. ඔබ සෑම කෙනෙකුගේ තිබෙන කැපවීම මම ඉතාම අගය කරනවා. මේ තනතුරු දිහා බලපුවහම මම මෙතන තව කියපු නැති තනතුරු තියෙනවා. මේ තනතුරු දිහා බලපුවහම මෙච්චර තනතුරු රාශියක් ඇමෙතුමා මේ තනතුරුත් එක්ක ඒකාබද්ධ වැඩපිළිලක් ඇයි මෙතෙක්කල් ආවේ නැත්තේ කියන එක බරපතල ප්‍රශ්නයක්. ශේෂ්ත්‍රයේ සහ කාර්යාලවල මම හිතනවා හුඟක් මහජනයා දන්නෙත් නැහැ මෙච්චර මේ තියෙන තනතුරු හඳුනාගෙන නැහැ. ඒ වගේම මැති ඇමතුරු දන්නෙත් නැහැ මෙච්චර තනතුරු සංඛ්‍යාවක් තිබෙන බව. එක් එක් දෙපාර්තමේන්තු ආයතන වශයෙන් දන්නවා. ඒගොල්ලේ වැඩ කටයුතු කරගෙන යනවා. නමුත් වඩාත් සාර්ථකත්වයේ තියෙන්නේ වෙන්වීමට වඩා එක්වීමයි කියලා ඔබ හැම කෙනෙක්ම දන්නවා. සාමූහිකත්වයේ තුල එකට වැඩ කිරීම තුල ඒ එක්වීම සාමූහිකත්වයේ තුල තමයි වඩාත් බොහෝ කටයුතු සාර්ථක කරන්න පුළුවන්කම තියෙන්නේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තිබුණු සංවර්ධන තත්ත්වයන් පහුගිය අවුරුදු ගණනාවක් තුල සැලකිල්ලට ගැනීමේදී අඩු සංවර්ධනයක් මේ දිස්ත්‍රික්කයේ තිබුණේ. වෙනත් දිස්ත්‍රික්ක හා සංසන්දනය කළ විට ලංකාවේ සංවර්ධනයේ අපි අඩු තැනක හිටියේ. ඒ නිසා තමයි අද පිබිදෙම පොළොන්නරුව වැඩසටහන තුලින් විශාල මුදලක් අපි වෙන් කරලා ගිය අවුරුද්දේ පටන් ගත්ත වැඩසටහන් දැන් මේ අවුරුද්දේ තව ඉදිරියට ආවා. අපි ලබන අවුරුද්ද 2007 මීටත් වඩා ඉදිරියට එනවා. මම බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාපන සෞඛ්‍ය වාරිමාර්ග කෘෂිකර්ම පානීය ජලය වැනි මූලික අවශ්‍යතා අංග සම්පූර්ණ කරන්න අවුරුදු 3ක් ඇතුළත 2017 අවසන් වෙන විට දිස්ත්‍රික්කයේ ගමකට ගියාම මෙන්න මේ අත්‍යවශ්‍ය මේ දේ අපිට නැහැයි කියලා ගමේ ඉන්න අයගෙන් ඇසෙන්න නැති වෙන තත්වයට මේ දිස්ත්‍රික්කය සකස් කරන්නට ඕනේ. මුළු රටම මේ විදිහටයි හැදීමේ අපේ වැඩසටහන යන්නේ. මම පෞද්ගලික අධීක්ෂණය කරන්න මේ දිස්ත්‍රික්කය අවශ්‍ය මුදල් වෙන් කරලා ප්‍රධාන වශයෙන්ම මේ තිබෙන මූලික අඩුපාඩුත් එක්ක දුගී භාවය දුප්පත්කම ඒ වගේම විනයගරුක සමාජයක් සීලාචාර සමාජයක් ආදර්ශමත් දරු පරපුරක් තරුණ පරපුරක් සමග ආදර්ශමත් දෙමව්පියන් ඉන්න ප්‍රදේශයක් විදිහට මේ සියලු ශේෂ්ත්‍රවල අවශ්‍ය පරිවර්තනයන් සහ ඒ සංවර්ධනයන් ඉටු කරන්නයි.